දෝෂණය වංශාව නාස්තය, අක්‍රමිකතා සහකාර යක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ හාරසය හතලිස් හතර වැනි ටෙලිවකිය. අද ටෙලිවකට පාදක කරගන්නේ වියට් නාමය. වට්නාමේ මේ සුබභව සෞුන්ධර්යතින් අපට සමාන රටක් දේශගුණය අතින් ගත්තත්න් මේ ගර්ම කලාපියය දේශගුණයක් තියෙන්නේ. අපටම සමීප සංස්ෘතික ලක්ෂණ තියෙන රටක්. ආගන්තුක සත්කාරයටත් ඉතාම ලැදි රටක් වෙරලතීරයත් හරි ලස්සනයි. හොඳටම හිරවලිය වැටෙනවා. එනිසා මේ අද ලෝකයතියෙන් ඉතා සුන්දර සංචාර්ක ගමනාන්තයක් බවකිව යුතුමයි දීර් ගිතිහාසයක් ඇතිරටක්ව දු දාහක් විතර චීනියයට යටත් වෙලා හිටියා අපේ නම් ඉතින් දැනුත්ත එහෙමයිහිනනේද මෙහෙන් ඉන්දියාව කියන දේවල් කරන්ට ඕනේ අනිත් පැත්තෙන් චීනය කියන දේවල් කරන්ට ඕනේ ඉළඟට IIMF එක කියපු නිසා දැන් අපි ඔල්ුවෙන් හිටගෙන ඉන්නවා අනේද අඩුමගානේ අද වියට්නාමේ ලබාතිබෙන සංවර්ධනය අහල්ලගං හතකටවත්න් අපිට එට බැරිවෙලා තියනවා. හොදේ එක්දස් පන්සිය දාසේදී පෘතුගීසිටත් යටත් වෙලා ඉදලා තියෙන අපි වගේ ම තමයි හරිිය දහනමවෙනි සේවසේදී ඔය ප්‍රංශේටයි මේ කෙටිකාලයක් මේ ජාපානය හා ඉංග්‍රීසින්ටත් යටත් වෙලාඉදලා තියෙනවා. ඉල්ඟට මේ වට්නාමය යුද්ධ ගණනාවකට මුහුණ දුන්න රටක් ඔය වියට්නාමය මේ යුද්ධ කළේ එසේ මෙසේ රටක්ක් එෙමනේ මේ හොඳේ ඕ. ඇමරිකාවත් එෙක්ක ලෝක බලවතා එක්ක. එක් දහස් නොමසේ හැටේදි විතර ඔය වියට් මින් හා විය් කොන් ගරිල්ලන් ඇමරිකාව සමග කළ සටන සදානුස් මරණීයයි ඒ වෙනම දිග ලස්සන කතාවක්. කොඳ සංචාරකින්ව දිනාගන්ට පුළුවන් සංචාරක ආකර්ෂණට ලක්කුස්ථාන බොහොමයක් වියට්නාමේ පුරාම තිබෙනවා. හෝචි මින්ට් නුවර... ඇවිධ යන්නට සංචාරකින් දක්වන්නේ මහත් රෘචයක් කැමැත්තාං ලෝකේ බලවතා ලෙස සැලකෙන ඇමරිකාව ඇත්තටම ඔය වියට්කොන් ගරිල්ලන් හමුවේ අන්ත පරාජයක් ලැබුව කියලත් හොඳේ අන්තපරාජයක් ලැබුව කියලත්න් ලියලතියන්ටම අවශ්‍යයි හොඳේ ඇතටම මේ සියල්ල අභිබවා ඔය පසුගිය මේ කොවිට් වසංගත සමේත් සහර්ථක ආර්ථික ගමනක නිර්තබෙන්ට වියට්නාමේ සමත් වනනා ඒ බව කවුරුත් නෙවෙේ කියන්නේ ලෝක බැංකෝ. අයම් මේ එක එක තමයි කියන්නේ හොඳේ ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල කියනවා. ඔය කොවිට් වසංගතයේ මැද්දෙත් ආර්ථික හානිිය අවම ගිනිකොන ආසියාවේ එකම රට විට්නාේය කියලා අ එක කීපවත්තාවක්කිව්වා. දැන් අදබන විට මේ ලෝකයේ තාක්ෂණයතින් සුපිරිම සමාගම්බන Appleල් සහ සැම්සුන් ලත් වියට්නාමේ නිෂ්පාදන ආරම්භ කරලා තියෙ මෙ සියල්ල මෙසේ සිදවෙද්දී ඔය මේ වියට්නාමය තිං ඔය මත් කුඩු මත්ද්‍රව්‍ය වෙළදාාමහෙම ජයටම කරන රටක්හොදේ හැබැයි මේ වියට්නාමේ අධිකරණය. ආයකක් අමතකුණානිි දූෂණවංචා හොරකමුත් එහෙම තමයි හොඳද නමුත් වේට්නාම් අධිකරණය සෑම විටම අපරාධකරුවන්ට අතිශය බරපතල දඬුවම් උරම කරලා දෙෙනවා හොඳදේ සමහර දඩුවම් නතරවෙන්නේ මර්ණ දඩුවීමින්. විශේෂෙන්ම වියට්නාමේ තුළ බොහෝ වෙලාවට යුක්තිය අකුරටම ඉෂ්ට වෙනවා කියලා එරටේ බහුතර ජනතාවක් විශ්වාස කරනවා හොඳේ දැන් ආසන්නම හේතුව තමයි අදවිට්නාමේ ගැන ලියන්න මේ ටෙලිවැකයට පාදකවෙන්නේ හොන්ඳේ ඔවු ආසන්නම හේතුව. විට්නාම් අධිකරණය මේ ගෙවුණු සතියේ දී අයිතිහාසක තින්දුවත් දුන්නා. අරමේ කොරෝණ පරීක්ෂණ කට්ටලේගැනර කොවිට් පරිීක්ෂණ කට්ටලවලින් ? අගේ කොවිඩ් පරිීක්ෂණ කෙරුණු කාලේ කොවිට් පරිීක්ෂණ කට්ටලවලින් සමහරුන්ට සවවිප් ඇදිල්ලතියෙනෝ. සමහරුන්ට සුවීප්. උදුම වසනාවක් ලැබිලතිය ොහොන්දේ හිටපු සෞඛ්‍ය හැමති හිටපු සෞඛ්‍ය ඇමතිඩොමිලියන දෙකයි දසම දෙකයි පහක අල්ල සක්ගත්ත කියලා අධිරණේදී ඔප්පුුණ. ඔහුටට වසර දහ අටක සිරදඩුවමක් නියම වුණා අවුරුදු දහ අටක සිරදඩුවමක්. කොදෙත් මේ කොවිට් කට්ටල ගණු දෙෙන්වේදේ හිටපු විද්‍යාහා තාක්ෂණ ඇමති උන්ද අතින් කළමනා කරණේ හරියට වෙලා නෑ කියලා වැර්දි කළමනා කරණය කියලා ඔප්පුෙන ආධිරනේද. ඔහුට අවරදු ತනකට දಡුව මත්್දනවා. වරදු තුනක සිර දಡුව මත්್දෙනන. හොದೆ ඒගේමයි නිලධාහරීන් ದಶಿම්ගාන, ඉලදහරින් දුසිම් ගානාකං වැරදි කල්මනා කරණය වෙනුවෙන් ආං සිරගත කලා හොඳේ දැම්බලමු අපේ රට අදද වෙනකං අරම ඉමියනෝ ගලොබියුලීන් කියන මහා නින්දිත වංචාව නින්දිත වංචාව ඒ වංචාවේ පරීක්ෂණවත් හරි තැනටතාම ඇබිල්ල නෑ කියලා අපේ රටේ බොහෝ පාර්ශභ නිරන්තරයෙන්ම චෝදනා කරනවානේ බීරියාලින්ට වීනා ගහනවාගේ හරිද බීරියාලින්ට වීනා ගහනවාගේ අපි හැමදාම පවසන පරිදි මෙරටේ දූෂණවංචා අක්‍රමිකතා හර්ද මෙවල්ලට හිරේගිය එකක් මැතිඇමැත් එෙක්කන්නවද ආ නැහැ. එක මැතියඇමත්තෙක් නෑ. එනිසා තමයිනෙ අර බැංකුව කැඩවා මහ බැංකෝ කැඩුව කියලා කෑ මොර දුන්නට. ඔබට මතකයිනේ අද බනතෙක් මහ බැංකු වංචාවට හිරගේ කෙනෙක්කින්නවොද සි කෙනෙක් නෑ. එක දේශපාල්ලක්නෙ කිරේ අහලගන් හතකටවත් ගියාද නෑ. ඊටත් වඩා වැරදි කළමනා කරනන්නේ නිසා මෙරටේ බද වැටනු ආයතන කොච්ච රක්තිබෙනවද ොඳම උදාහරය ශ්‍රී ලංක යාලයි එක හරිද අරන් බලන්න කවරුත් තිරේගේ හින්තයනොද. වැරදි කළමනා කරනය ක කියෙන කාරනාවට නෑ. කොහෙවත් නෑ? එක මාසයකට එක මාසේකට හිරේගේ මැතිය මැත්තෙක් ගැන හලතියනෝද නෑ. රටේ ආර්ථිකේ කාාසිනිය කලා කියලා අධිකරනේම නම්ලිෂ්ටකක් හෙළි දරව කලාානේ කෞද හිරේගේ. කවුරුත් නෑ? චීන කාබනිික පොහරණ වරම්බලන්න ගෝටාබේගේ ඉඳලා උවැරදි කල්මනා කරණයට ඕන තරම් ශක්ෂි තියනවාවන නේද. ඇ. කවුරුත් හිරේගේයාාද. වි්‍යට්නාමේ හිරේගයාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලා ඔන් අද ටෙලිවැකිය අවසන් කළ.